අයිබෝවන් සුබ සන්ධ්‍යාවක්. වෙනද වගේම අපි සූදානම් පැත්ත ගියත් ඇත්ත කියන්නට අද රාත්‍රී 7:00න් ඔබ හමුවන මම සාරංග පතිරණ. මම රෝෂිනී විජේසූරිය මුලින්ම අවධානය දවස උණුසුම් කළ සිරස්තල වෙත. බොදුබල සේනා සංවිධානයේ ඥානසාර හිමියන් අත්අඩංගුවට ගැනීමට අධිකරණයේ නියෝගයක්. තේරවාදී භික්ෂු කතිකාවත් පනත් කෙටුම් පත මහා සංඝරත්නයේ ඉල්ලීමක්. අස්ගිරි මහනා හිමියනුත් කියයි. පක්ෂ විනය සම්බන්ධයෙන් හිටපු ජනපතිනියගෙන් ප්‍රකාශයක්. මම සභාපතිලා හිටියනම් මං කරන දේ දන්නවා. ඇඹිලි පිටියේ ගැටුමේ CCTV දර්ශන කරලියට. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන අනාගතය තමාට අදාළ නොවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. BBC සංදේශය සමග පැවති සම්මුඛ සාකච්ඡාවකට එක්වමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළා. පක්ෂයේ මන්ත්‍රීවරු කියන දෙයක් තමයි ඉදිරි පළාත් පාර්ලිමේන්තුවේ ජයග්‍රහණය කරන නම් නැවතත් හිටපු ජනාධිපතිවරයාට පක්ෂේ නායකත්වය ලබා දෙන්න කියන එක. පක්ෂේ ඉදින් බෙදීමක් තියෙනවා නේ. ඔක්කොම කියන්නේ නැහැ නේ. එක්කෙනෙක් දෙන්නෙක් එහෙම කියනවා අපි දැක්කා. ඒක සියලු දෙනාගේ මතය නෙවෙයි නේ. නමුත් ඔබතුමාගේ පක්ෂේ වැඩිපුර මන්ත්‍රීවරුන් ඉන්නේ ඒ මතේ. නෑ නෑ වැඩිපුර මන්ත්‍රීවරු එහෙම නැහැ. හිටපු ජනාධිපතිවරයාත් සමග එක්ව ගමනක් යන්න හිටපු ජනාධිපති කවුද කියන කෙනේ මෙතන ඉතින් පක්ෂේ සියලු දෙනා තුල සමගියක් තියෙන්න ඕනේ. පක්ෂේ කවුරුත් එකට එකතු වෙන්න ඕනේ. පක්ෂේ බෙදීමක් නැතුව කැඩීමක් නැතුව ඔක්කොම එකට ඉන්න ඕනේ. जनाधि ඒක ඉතින් යානේ දැනගන්න ඕනේ මම මොකටද යාගේ අනාගතය ගැන පේන බලන්නේ ඒක මට ඒක නැවතත් දේශපාලන ගමනක් තියෙද මං ඒව ගැන හොයලා හොයන්න බලන්නේ මට වැඩක් නැහැ නේ ඒවා මට පුද්දලික දේශපාලන න්‍යායපත්‍රයක් නැහැ නේ මට තියෙන්නේ රට ගැන දේශපාලන න්‍යායපත්‍රයක් ඉදහස් පක්ෂය දෙකට කරලා එතුමා අලුත් පක්ෂයක් හදන්න බලන්න මාසක් ඒව මට අදාළ නැහැ මම කිසිම දෙයක් ඒව බොහොම ප්‍රාථමික කාරණා අපි මොකටද ඒව පස්ස යන්නේ තමාගේ දේශපාලන අනාගතය කිසිවෙකුටත් ප්‍රශ්නයක් නොවන බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. පන්නල ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා. පන්නල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති රංජිත් ලංසකාර මහතාගේ නිවසේ පැවති සුහදමූකට හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා අද සහභාගී වුණා. ජනාධිපතිවරයා BBC සංදේශයට කර ඇති ප්‍රකාශයක් සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් එහිදී හිටපු ජනාධිපතිවරයාගෙන් විමසීමක් කළා. आराधना තමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිව සිටියේ නම් පක්ෂ විනය සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග දන්නා බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසනවා. හිටපු ජනාධිපතිනිය මේ අදහස් පළ කළේ අද මහනුවර පැවති උත්සවයකදී. මහනුවර රණබිම රාජකීය විද්‍යාලයේ තයිපොංගල් උත්සවය වෙනුවෙන් මෙම උත්සවය සංවිධානය කර තිබුණා. මේ රටේ ප්‍රධානම විරුද්ධ පක්ෂ දෙක අද එකට එකතුව එක ප්‍රතිපත්තියක් සඳහා සටන් කරලා රට ගොඩනැගීමේ දර්ශනය මත මෙතිවරණයක් දිනලා රජයක් එකට එකතුව කරනවා. මේ රජය එකට එකතු වෙලා තියෙන්නේ ඒ සියලු වැරදි වැඩ නවත්වලා යහ පාලනයක් මත වැදගත් ශ්‍රී ලංකාවක් යලි ගොඩනැගීමේ පරමාර්ථය. ඒ සඳහා සෑහෙන වැඩ කොටසක් මේ රටේ සිදු වෙලා තියෙනවා. තව කරන්න බොහෝ දේ තියෙනවා. මුග දිනෙක බොහොම නොයි ඉවසිල්ලෙන් කියනවා කෝ බොහොම සිමින් මේ වැඩ කරන්නේ කියලා නේ. විතර උනේ වෙලා තිබුණ විනාශය හරි ගස්සන්නට මහා විශාල අභියෝග තියෙනවා. අනතුරුව මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්න වලට පිළිතුරු දුන් හිටපු ජනාධිපතිනිය. කවුද? SBM එතුමා කියලා කියනවා. කවුද කැමති? SBM එතුමා සමාජ මම ඒව ගැන දන්නේ නැහැ.
අපේ පක්ෂයේ හැම කිසිම තීන්දුවක් අරගන්නේ නැහැ මහින්ද රාජපක්ෂ කරනවා මං කොහොමද දන්නේ एक आपे पक्ष सभापति तुम्हारे गाने थी इंदुवाक ने पक्ष मामा सभापति लाही जाना मंग करना दे दाना ना मुझे मटा अनित्य करना दे वाके ने खता करने बैठ එළමින පළාත්පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැතිවරණ ව්‍යාපාරයේ මෙහෙවිය යුත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද නැතිනම් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද යන අරපුදයක් බවට පත්ව තිබෙනවා. මේ හේතුවෙන් පළාත්පාලන නියෝජිතයන් දෙපිලකට බෙදී ඇති අතර දෙපාර්ශ්වයේම නියෝජනය කරමින් අද දිවයිනේ ස්ථාන කිහිපයක ප්‍රවෘත්ති සාකච්ඡා පැවැත්ුණා. महिंद राजपक्ष मेत्तुमा पीटवड पक्षे तुलिन मे सीलम नियोजित इगा मेतिवर इद्रिपत्तेला अभी जायग्रहणे करनो कीनेक मे यापालन आंडुवट मतक करनो गंपा दिस्ट्रिक्ट के नियोजने वो मे प्रवृत्ति साकच्छावट सहभागी नवुए मीगमु नगरसभावे नियोजितीन पमनाई इटपु जनाधिपति महिंद राजपक्ष महता मीलंग पलात्पाल मेतिवरणे मेहवियुत बव अन सीलु दिनागे मतेवुना महिंद राजपक्ष मेत्तुमा बेसिल राजपक्ष मेत्तुमा कोहेदी इन्ने मोन मतेद दरन्ने अभी एतेन इन्वा कीनेक प्रकाश प्रकाश कले पलात्पाल मेतिवरणे जनाधिपति मैत्रीपाल सिरिसेन महता नायकत्वे प्रवृत्ति साकच्छावट अमात्य महिंद समर सिंह हिटपु अमात्य रीजनल कुरियन महतुरुन एक्वसिटिया मैत्रीपाल सिरिसेन मेतिमा अपेड विशाल शक्तिया अपे जयग्रहणेट हितुमागे नायकत्व बिहिम वेदगत्वगेम दायकत्व अपिट विशाल शक्ति अक्कनो किन कदा विश्वास करान श्रीलंका निधास पक्षे वटा सुलिजातिक पिरिस ऐत्वीम यदा महिंद राजपक्ष मेतुमाट ए चंद संख्या अहिमी वेन्न हेतुवक् वुणा पलात्पालन मेतिवरणे अपि सियलु दिना एकतु वेला इल्लु वेनतोत् अपिट सिद्ध वेन्ने गम्मट्टमे बलय एक्सत् जाति पक्षेट दीम सियलु दिनागे ओण एपागम इष्ट करगन्न नेवेयि मेक सिद्ध वेन्न ओण सियलु दिना एकतु वीम कुरुणाकल पलात्पाल मंत्री सांसदे महिंद राजपक्ष महतागे नायकत्व इला सिटी रत्नपुर डिस्ट्रिक्ट के पलात्पाल नियोजित प्रकाश कले एकमतुव एक वी पलात्पाल मेतिवरणे जयकथयुत भवई महिंद राजपक्ष मेतिमाट मे पुंची जांदे मेहवंड अवस्थाव दीला नैवत वतावक श्रीलंका निदास पक्ष प्रमुख एक्सा जनता निदास संधाने सतु प्रादेशिक सभा नगर सभा वाले बले गन्नट अपट अवस्था वाले बादन के नकार मैत्रीपाल सिरिसेन जनाधिपति तुमागे इल्ला सिटिनवा पक्षे हरला बिदल यानी नतुव पक्षे तुल इंदगन श्रीलंका निदास पक्ष प्रमुख संधान या नैवत संधान गत वेला पुंची जांदट इदिरपत वेला अपे पुंची आंडुक जयग्रहण करनतुम अपे बलापुरुत्व මේ අතර අමාත්‍ය නිමල් ශ්‍රීපාලද සිල්වා මහතාද පළාත්පාල මෙතිවරණය සම්බන්ධයෙන් අදහස් පළ කළේ හාලියල ප්‍රදේශයේ ජන හමුවකට සහභාගී වෙමින් ඊළඟ මෙතිවරණයක් ඉදිරියට එනකොට විවිධ දේශපාලන පක්ෂ මගින් උගාක් අවුල් වියුල් ඇති කරනවා දැන් ඔන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කැඩෙන්න යනවා අපේක්ෂකෝ දෙතුන් දෙනෙක්ගේ පක්ෂ දෙක තුනකට කැඩේ බලපුවා මේ මෙතිවරණයනකොට අපි අතර යම් යම් මතවාදී වෙනස්කම් තියෙන්න පුළුවන් मे अत्र रात्रि जनाधिपति मैत्रीपाल सिरिसेन महता सीलुम पलात महामति वरुण सीय नील निवस वातिबुना असनीप तत्व्याख्येत्वेन सबर्गम पलात महामति महिपाल हेरत महता मेम हमुवट सहभागी वी नह පලත්පාල මෙතිවරණ ඉදින් මෙදීමන්න සිද්ධ වෙන්නේ අපි ඔක්කොම එකට තරංග කරා ජනාධිපති මොනවද ඔක සිද්ධ වෙන්නේ සාමාන්‍යයෙන් තුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂනේ තුමා පැහැදිලිව කියලා තියෙනවා එළබිට මෙතිවරණයේදී තුමා තමයි මේකට නායකත්වය දෙන්නේ කියලා ඒක නිසා වප්පේ පක්ෂයේ අනිත් නායකයන්ටත් යුතුයකමක් තියෙනවා එතුමත් එක්ක එකතු වෙලා ඉදිරි පලත්පාල මෙතිවරණේ ජයග්‍රහණය කරනවා නැත්නම් එක්සත් ජාතික පක්ෂෙන් දිනවන්න වෙන්නේ එක්සත් ජාතික පක්ෂයට පිටතින් ඇතුළු වූ පුද්ගලයන් ගෙන යාමට උත්සාහදරන ව්‍යාපාරවලට තමන් එකඟ නොවන බව ප්‍රාථමික කර්මාන්ත මාත්‍ය දයාගමගේ මහතා පවසනවා තමයිඩම් නීති විරෝධී ලෙස රජයට පවරා ගැනීම සම්බන්ධයෙන් අභියාචනාධිකරණයේ හමුවේ ගුණකරති බූපෙස්සමක් අද කැඳවීමේ නතරුව මාධ්‍ය අමතමින් ඔහු මේ බව සඳහන් කළා
वीरसगंग संवर्धन योजना सदा तमे इडम अखरेकमारक नीति विरोधी लेस राज्य पवरगे नति बवदी दयागमे अमातिवरिया मेम पिछम अभियाचनाधिकरण हमे गुणुकुना महानगर बस्नाहिर पला संवर्धन अमाते पाटली चंपिक रणवक महतायतु हायतनकु वग उत्तर करवन लेस नाम कोटतिबिनवा पिछम सलकाबेलू अभियाचनाधिकरण विनिसुरवन अदाल इडम संबंधी क्रियामार्गक नुगन्ना लेसट फेब्रवरी पसवन दादाक्वा आतुरुतहनम नियोग्यक निकुत्कला चांपिक एमत्तुमागे अमात्यांशेन यदा गोटाबे राजपक्ष करपु वेरदि वेडियम करन्नी अहिंसक मिनिस्सुन्गे इडं कुणु कोल्लेट अरगेन इवर वेला एवा पुरोवला विकुणन व्यापारयक अपि एक्सत् जातिक पक्ष රජයක් හදනකොට අපි එදා පුරුදු වුණා අපි මේ අහිංසක මිනිස්සුන්ගේ ඉඩම් මේ ආකාරයට අපි කොල්ලකන්නේ නැහැ කියලා ඉවර වෙලා මේ අහිංසක මිනිස්සුන්ගේ ඉඩම් මේ විදියට අරගෙන ඉවර වෙලා ඒ ඉඩම් විකුණලා ඒ වෑන් මුදල් හම්බ කරන බලාපොරොත්තුවක් රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාගේ නැහැ නමුත් අද එක්සත් ජාතික පක්ෂයට රිංග ගන්න එක එක්කෙනාගේ එක එක ව්‍යාපාරවලට මම එක වෙන්නේ නැහැ විරුද්ධ පක්ෂයේ ඉන්නකොට ගෝඩාබේ රාජපක්ෂයට බැරි වුණා මගේ ඉඩම් හරන්න නමුත් අද මේ යහපාලන ආණ්ඩුවත් එක්කලා අපි ඉතින් බොහොම ඉවසීමෙන් කියන්න තියෙන එක දැනයි තියෙන්නේ උසාවිය ඒක නිසා උසාවියට ආවා මේ අපේ ප්‍රශ්නේ උසාවියට ඉදිරිපත් කරලා බොදුබල සේනා සංවිධානයේ මහලේ කම්පූජ්‍ය ගලගුඩත්තේ ඥානසාර හිමියන් අතන කොට ගන්නා ලෙස හෝමාගම මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද පොලිසියට නියෝග කළා ඒ අධිකරණයට අපහාස කිරීම ඇතුළු චෝදනා හතරක් යටතේ දවසේ පුවත අතුරුදන්ව මාධ්‍යවේදී ප්‍රගේ තෙග්නල්ගොඩ මහතා සම්බන්ධ නඩුව අද හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවනු ලැබුවා එහිදී සිද්ධිය පිළිබඳ චෝදනා එල්ලවන හමුදා බුද්ධාංශයේ සමාජිකෙන්ද ඉදිරිපත් කෙරුණා මෙම අවස්ථාවට බුදුබල සේනා සංවිධානයේ මහලේ කම්පූජ්‍ය ගලකොඩ ඇතේ ඥානසාර හිමියන් ඇතුළු තවත් ස්වාමින් වහන්සේ කිහිප නමක්ද වැඩම කර සිටියා මෙම නඩුව ලැබෙන නව වෙනිදා දක්වා කල් තිබූ අතර පසුව අධිකරණ භූමියේදී සිදු වූ සිද්ධියක් පිළිබඳව පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයා මෙලෙස කරුණු පැහැදිලි කළා. එහෙම කල් ගියන් පස්සේ අපි අධිකරණෙන් එළියට ආවා. අධිකරණයේ අවට හිටිය පුද්ගලෙක් ඇවිල්ලා කිව්වා ගලකොඩත් ඥානසාර ස්වාමින් වහන්සේ අධිකරණයේ අමතා කතා කරනවා කියලා. ඊට පස්සේ අපි ආයේ නැවත වතාවක් අධිකරණෙ තුලට ගියා. ගලකොඩත් ඥානසාර ස්වාමින් වහන්සේ මහේස්ත්‍රාත්තුමාට මේ නඩුව සම්බන්ධයෙන් සිදු වෙච්ච කාරණා අභියෝගයට ලක් කරමින් දේශනයක් කරා අධිකරණයට. කළු සුද්දන්ගේ නීතිය උන් පිළිගන්නේ නැහැ. සිංහල සොල්දාදුව වීර සොල්දාදුව ඇතුළට දාන්න කරන මේ වැඩපිළිවෙලක් කොටසක් මේක. මේ ආදි වශයෙන් එවිට මහේස්ත්‍රාත්තුමාත් කිව්වා ඉන්නේ නැහැ. ඔහු ස්වාමින් වහන්සේ කෙනෙක් නිසා මේ විදිහට මේව කරන්නේ. එහෙම නැත්නම් මොකද ක්‍රියාමාර්ගයක් ගන්නවයි කියලා එහෙම කියද්දී රජයේ අධිනීතිඥ මහත්මයා කිව්වා ගලගොඩත් ඥානසාර ස්වාමින් වහන්සේ මේ නඩුවට පාර්ශවකාරයෙක් නොවන නිසා කරුණු ඉදිරිපත් කිරීමට හැකියාවක් නොමැති බවට එහෙම කිව්වයින් පස්සේ ඥානසාර ස්වාමින් වහන්සේ නපුන්සක රජයේ නිලධාරින්යයි කෑ ගහලා අධිකරණයෙන් තවත් ස්වාමින් වහන්සේලා කීප නමක් සමග පිට වෙලා ගියා ඔල්ලෝ ඇතුලේ පාලකෝ ටිකක් ඇවිල්ලා සම්පූර්ණයෙන්ම පාලක නමුළු රටයි රණවිරුවයි ජාතියයි प्रकाश करजुम मे अधिकरणे यादामेट अपहासम महेस्तात्वरया निरीक्षण वलहु सतहन कर लभुवादीम अधिकरणेट अपहास गिरीम युक्त पसंदीमठ बाधा किरीम क्रिमिनल इंटिमिडेशन किला वरदक्ति मेयन चोदना वलट हु අධිකරණ භූමියෙන් පිටතට පැමිණි පූජ්‍ය ගලකොඩත්තේ ඥානසාර හිමියන් තමන්ටද තර්ජනය කළ බව ප්‍රගීත් එක්නලිකුඩ මහතාගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නලිකුඩ මහත්මිය අධිකරණයට දැනුම් දී තිබෙනවා. මම ඇතුලේ නඩු ශාලාව ඇතුලේ ඉඳෙද්දි මට ඇවිල්ලා තර්ජනය කළා උඹේ මිනිහා එල්ටිටි කාරේ ගිහිල්ලා හිඟා කපන් කියලා ඥානසාර හමුදුරුන්ට තියෙන්නේ මට මගේ සැමියා හොයලා දීලා මේ නිලධාරින් නිදහස් කරගන්න එක. එහෙම නැතුව මට තර්ජනය කරමින් මේ වගේ දේවල් කරන එක නෙමෙයි. දවසේ පුවත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු තේරවාදී භික්ෂු කතිකාවත් ලියාපදිංචි කිරීමේ පනත් කෙටුම් පතට එරෙහිව භික්ෂුන් වහන්සේ පිරිසක් අද කළුතරදී සත්‍යාග්‍රහයක නිරත වුණා. කෙසේ වෙතත් අධිකරණ හා බුද්ධ ශාසන මාත්වරයා වෙත ඊයේ ලිපියක් යොමු කරමින් මල්ලතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබුඩුවාවේ ශ්‍රී සුමංගලනා හිමියන් පෙන්වා දුන්නේ මෙම පනත් කෙටුම් පත ඉදිරිපත් කරමින් වර්තමාන රජය ආරම්භ කර ඇත්තේ පසුගිය රජය විසින් නොසලකා හැර තිබූ ශාසනික කටයුත්තක් බවයි. समस्त लंका त्रैनिकायक एकाबद्ध महासंघ सभाव अद कलुतर नगरे विरोधता पागमनक निरतूनी योजित तेरवादी भिक्षु कथिकावत लियापदिंशिरी में पनत केटुं पतटे रिहवाई कलुतर बोधिराचाराम विहारस्थाने सिट नगरे हरहा पागमनीन वेडमकल भिक्षुन महंसे कलुतर ऐतिहासिक बोधिन महंसे इदिरिपीट मार्गे सत्याक्रियावक निरतूना
ආණ්ඩුවේ ඕනෑපාකම් ඉටු කරන්න අපේ ඇතම් මහානායක හඳුරු විවිධ ප්‍රකාශ කරමින් මේ භික්ෂුන් වහන්සේලාගේ මතය යටපත් කරන්නට උත්සාහ කරනවා. කලුතරින් මේ ආරම්භ කරපු පළමු වැඩිමුරය ත්‍රිනිකායක මූලස්ථාන දක්වා මේක ව්‍යාප්ත කරන්න අපි බලාපොරොත්තු වෙනවා. මේ පනත පරාජය කරන්න අපි ඕනම කැපකිරීමක් කරන්න සූදානම්. තේරවාදී භික්ෂුව කතිකාවත් ලියාපදිංචි කිරීමේ පනත් කෙටුම් පත දීර්ඝ කාලයක් තිස්සේ ත්‍රිනිකායක අතිපූජ්‍ය මහානායක ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය රජෙන් කළ ඉල්ලීමක් බව අස්කිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය කළගම ශ්‍රී අත්තදසී මහනාහිමියන් නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙනවා. එය භික්ෂුන් වහන්සේ පාලනය කිරීමට රාජ්‍ය මගින් නීති පැනවීමක් නොව භික්ෂු කතිකාවත් ලියාපදිංචි කිරීමේ පනතක් පමණක් බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්. භික්ෂු කතිකාවත් තුළ අන්තර්ගත වී යුතු කරුණු පනතට ඇතුළත් වීම මෙම ගැටලුවට හේතු වන්නට ඇති බව පවසන අස්කිරි පාර්ශ්වයේ මහනාහිමියන් අවධාරණය කරන්නේ මෙම පනත කාලීන අවශ්‍යතාවක් බවයි. මේ අතර අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍යවරයාට ලිපියක් යොමු කරමින් මල්වතු පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය තිබුටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් පෙන්වා දෙන්නේ තේරවාදී භික්ෂු කතිකාවත් පනතක අවශ්‍යතාව දීර්ඝ කාලයක් තිස්සේ පැවතියත් විවිධ රජයන් දේශපාලන කරුණු මුල් කරගෙන එයට ප්‍රමුඛතාවය ලබා නොදුන් බවයි. බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා ගත යුතු ක්‍රියාමාර්ග දේශපාලනික අරමුණු අරබයා නොසලකා හැරීම හේතුවෙන් මතුවෙති ගැටලු තවදුරටත් විසඳාගත නොහැකි තත්වයකට යොමු වෙමින් පවතින බව උන්වහන්සේ සිය ලිපියෙන් පෙන්වා දෙනවා. වර්තමාන රජය ආරම්භ කර ඇත්තේ පසුගිය රජයන් විසින් නොසලකා හැර තිබූ ශාසනික කටයුත්තක් බව එම ලිපියේ වැඩිදුරටත් සඳහන්. මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ මෙවැනි ශාසනික කටයුත්තකදී පක්ෂ පාටවලට නොබිදී සදුස්තැන් නිදොස් කර ශාසන ආරක්ෂාව සඳහා ගනු ලබන මේ පියවරට සැවොම සහයෝගය දිය යුතු බවයි. दर्शन ज्येष्ठ नियोज्य पोलिस्पति चंदन विक्रमरत्न महता विसिन करलद विशेष विमर्शन वार्ता पोलिस्पति वरा बार मेति बेन्े वार्ता वन वन नाइन आप अंकट की मेति बेन वन वन नाइन वाले आलि आप पलवनी अवसान अवतमत बेन्े बफल सद्या संबंध पोलिस सेम विमर्शन सटान परीक्षा क्रीमे अति सत्य तत्वन विकृति क्रीमट हो वसन क्रीमट जंगम संचार निर्धारिंद आधार खंडाय पोलिस निर्धारिंद यदि एबिलिटी पोलिस स्थान श्री दुर्घटन क्रियाक्रम निर्धारियाद यन सील निर्धारिन පොදු අදහසක් මත ක්‍රියාකර ඇති බවත් විමර්ශන තුලදීද එසේ ක්‍රියා කිරීමට කටයුතු කරන බවත් නිරීක්ෂණය වේ. 3.6 අංක යටතේ තිබෙනවා අදාළ ස්ථානයට පැමිණීමේදී තත්ත්වය එසේ පැවතුනද ආධාර කණ්ඩායම ගොඩනැගිල්ල තුලට ගොස් එහි සිටි මහජනයා සමග ගැටුම්කාරී තත්ත්වයකට මැදිහත් වූ ඇති බව නිරීක්ෂණය වේ. මෙම ආධාරක පොලිස් කණ්ඩායම ගොඩනැගිල්ල තුලට පිවිස සිදු කළ ක්‍රියාදාම හේතුවෙන් සාදේ සිටි සුමිත් ප්‍රසන්න ජයවර්ධන යන අය දීර්ඝක්ෂයට පත් වී ඇත. වාර්තාවමගින් තත්ත්වය අනාවරණයලා තිබෙනවා. මේ මියගිය තැනත්තගේ බිරිඳ පැහැදිලි ප්‍රකාශයක් කරනවා ASP මහත්තයා ප්‍රසන්නව තල්ලු කරනවා යැයි අපරාධ නඩුවක පැහැදිලි සාක්ෂියක් ලැබිලා තියෙනවා. දැන් සාමාන්‍යන පොලිසිය කරන්නේ යම් සිදුවීමක මේ ආකාරයේ සාක්ෂියක් ලැබුණු සැනින් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ ක්‍රියාවලියක් තමයි සාමාන්‍ය නීති ක්‍රියාදාමය තුළ සිදුවෙන්නේ. නමුත් ඒ අදාළ පොලිසියේ නිලධාරීන් 21 දිනක් ඇතුළු සහකාර පොලිස් අධිකාරීවරයා ඇතුළු කිසිදු බුද්ධලෙක් අත්අඩංගුවට ඇවිල්ලා නැහැ. ඔවුන්ගේ වැඩ තහනමටවත් ලක් කරලා නැහැ. ඒ වෙනුවට ඔවුන්ට වෙනත් පොලිස් ස්ථානයකට ස්ථාන මාරු වීමක් ලබා දීලා තියෙනවා. පැහැදිලිව පොලිස් නිලධාරියෙක්ට ස්ථාන මාරු වීමක් ලබා දෙනු ලබන්නේ ඔහුගේ විනය සම්බන්ධ කාරණාවකදී මිසක අපරාධමය වකදක් සම්බන්ධයෙන් ස්ථාන මාරු වීම ලබා දෙන්න බෑ ලංකාවේ නීතිය අනුව. සබරගමු බාර වැඩබලන නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ මෙම විශේෂ වාර්තාවේ කරුණු පිළිබඳව පොලිස්පතිවරයා දැනුවත් කිරීමට අද සවස නීතිඥවරු පිරිසක් පොලිස් මූලස්ථානය වෙත පැමිණියා. එමෙන්ම මෙම සිදුවීමේ යයි පැවසෙන CCTV දර්ශන මෙම උත්සවයේ පැවති නිවසේ හිමිකරු විසින් අද මාධ්‍ය වෙත ලබා දෙනු ලැබුවා. මේ නිවසේ තමයි මේ සාදේ පැවැත්ුනේ. 11:12 අතර වෙච්ච සිදුවීමේ වීඩියෝ ක්ලිප් එකක් අපිට ලැබිලා තියෙනවා. ඒකේ සම්බන්ධව තොරතුරක් ලබා දෙන්න ඕන පොලිස්පතිතුමාට. ඒ වීඩියෝ එකේ ඉන්නේ අපේ මියගේ සුමිත් ප්‍රසන්න සොයුරා. ඒකේ පොලිසිය විසින් පහර දීමක් කරනවායි කියලා ඕනම පුද්ගලයෙක්ට බලා ගන්න පුළුවන් මේ වීඩියෝ ක්ලිප් එක බැලුවෙන් පස්සේ.
මේ අතර සිවිල් ඇඳුමින් සැරසුණු සහකාර පොලිස් අධිකාරීවරයා ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසක් එදින රාත්‍රියේ මෙම උත්සවයේ පැවති නිවසට පැමිණි බව අදාළ උත්සවයේ වීඩියෝගත කළ පුද්ගලයා පවසනවා. රෑ 11ට විතර මම මගේ වැඩ අවසන් කරලා සින්දු දෙයක් කියන්න ගියා බෑන්ඩ් එක ගාවට. ඒ වෙලාවේ තමයි පොලිස් ජීප් එකක් ඇවිල්ලා මෙතන ඉස්සරහ නතර කරේ. ඊට පස්සේ පොලිස් නිලධාරීන් 3 දෙනෙක් පඩිපෙළ උඩර නගින්න ආවා. ඊට පස්සේ පඩිපෙළ ගාව හිටපු තවත් පිටිසක් එක්ක ඒගොල්ලෝ බහින් බස් එනෝ දැක්කා. බහින් බස් එලා ඉවරලා දෙගොල්ලෝ දෙපැත්තට ගියා. දෙපැත්තට ගියාට පස්සේ විනාඩි 30කට අඩු කාලයක් ඇතුළත පොලිස් ජීප් 3ක් ආවා. 30ක් විතර බැස්ස පොලු අරගෙන ඒ ආපු සියලුම දෙනා සිවිල් පිට ආවේ. ඒස්පී මහත්තයත් ආවා. ඒස්පී මහත්තයත් සිවිල් පිට හිටියේ. ඊට පස්සේ මම මගේ ආරක්ෂාවට මේ ගොඩනැගිල්ලේම 3 වෙනි මහලේ තමයි මගේ ෂොප් එක තියෙන්නේ. මම ඒ ෂොප් එකට ගිහිලා ඇතුලේ ලයිට් ඕෆ් කරලා දොර වහගත්තා. ඊට පස්සේ මට ඇතුලෙන් ඇහුණා වීදුරු කුඩු වෙන ඉතාමත් අධික ශබ්දෙවුත් ගෑනු කෑ ගහනහට ගහන්න එපා බේරගනියෝ ඒ වගේ ශබ්ද ගොඩක් ඇහුණා. කෙනෙකුට පහරක් වදිනෝ ඩිග් ගාන සද්දයක් එක්ක වීදුරුව කුඩු කුඩු වෙන සද්දයක් ඇහුණා. පස්සෙන් ආපු කෙනා ඇහුවා මොකද කියලා. ඊට පස්සේ තව එක්කෙනෙක් කිව්වා ඌ ගන්න දෙයක් නැහැ ලේවිලක් මැද වැටලා ඉන්නේ කියලා. දැන් CIA විශේෂාංගය. මේ මහරගම නගර සභා පරිශ්‍රයයි ජනවාරි 31 වෙනිදාට ප්‍රථම වරිපණම් බදු ගෙවීමේදී සහනයක් ලබා දීම හේතුවෙන් මේ දිනවල වරිපණම් අංශයේ ඇත්තේ දැඩි තදබදයක්. 31 කට කලින් වරිපණම් බදු ගෙවීම මොකක් හරි සහනයක් 10කට ඩිස්කවුන්ට් එකක් දෙනවනේ 31 කට. ජනවාරි 31 කට කලින් නේ 10කට. සතියේ වැඩ කරන දින පහට අමතරව සෙනසුරාදා දිනේත් ජනවාරි මාසයේ පෙරවරු 9 සිට පසවරු 1 දක්වා වරිපණම් අංශයේ විවෘත කිරීමට තීරණය කර ඇත්තේ ජනතාවට සිදුවන අපහසුතාවයන් අවම කරලීම සඳහායි. මහජන සුභසිද්ධිය සඳහා එවන් සාධනීය පියවරක් ගෙන තිබියදීත් වරිපණම් අංශයේ එක් නිලධාරිනියකගේ පරිගණකයක් සුවිශේෂී කටයුත්තකට වෙන් කර ඇති අයුරු අපට දක්නට ලැබුණා. ඒ පස්වරු එකට පාසල අවසන්ව පැමිණෙන එම නිලධාරිනියගේ දරුවන් දෙදෙනාට පරිගණක ක්‍රීඩා කිරීම සඳහායි. මේ හේතුවෙන් වරිපණම් අංශයේ තදබදය අවම කිරීමට ගත් තීරණේ අපේක්ෂිත ප්‍රතිඵල මහජනතාවට නොලැබුණු අතර ඔවුන් පැමිණි කාර්ණ්‍ය ඉටු කර ගැනීමට නොහැකිව හැරි යන අයුරුද අප නිරීක්ෂණය කළා. එම වේලාව තුළ කාර්යාල සේවකින් පැමිණ ලිපි ලේඛන බහර දෙන්නේද මෙම පාසල් දරුවන්ට වීම කනගාටුවට කරුණක්. එලෙස ලබා දෙන මෙම ලිපි ලේඛන අස්ථානගත වූහොත් ඊට වග කියන්නේ කවුරුන්ද? සිය මව සේවය නිම කරනාතෙක් දරුවන්ට කාර්යාල පරිශ්‍රයේ සිටීමට ඇති අයිතිය සම්බන්ධයෙන් ඇතැම් විට ගැටලු මතුවිය හැකියි. එය මානුෂීය කාරණයක් වුවද මෙවන් අමනෝක්ත ක්‍රියාවන් හරහා මහජනතාවට සිදුවන අපහසුතාවයන්ට වග කියන්නේ කවුරුන්ද? රාජකාරී කාලය තුලදී මහරගම නගර සභාවේ වරිපණම් අංශයේ සිදුවන මෙම වරද දැන්වත් නිවැරදි කර ගැනීම නගර සභාවේ ලේකම්වරියට ඇති පැහැර හැරිය නොහැකි වගකීමක්. එම වරද නිවැරදි කරගන්නේ දැයි හිරු සීයයේ ඉදිරියේදීත් අවදියෙන්. කොළොන්නාව නගර සභා සභාපති රවීන්ද්‍ර උදේශාන්ත අතනගොටගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන්නයි කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද පොලිසියට නියෝග කළා. ඒ මේතොට මුල්ල කුණු කන්දට එරෙහි විරෝධතාවක් අතරතුර සිදු පහර දීමට අදාළ නඩුව අද යළි කැඳවූ අවස්ථාවේදී සැකකාර නගර සභා සභාපතිවරයා අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන්. දැන් තවත් පුවත් සමගින් රටවටා හිරු. ජනාධිපති කාර්යාලය සහ ක්‍රීඩා අමාත්‍යාංශය ඒකාබද්ධව සංවිධානය කරන ක්‍රීඩා හා ශාරීරික සුවතා ප්‍රවර්ධන වැඩසටහනේ සමාරම්භය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරු වී පැවැතුණේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී. මිට සමගාමීව රටපුරා අමාත්‍යාංශ සහ රාජ්‍ය කාර්යාලවලදී ශරීර සුවතා වැඩසටහන් ක්‍රියාත්මක කෙරුණා. නිවාස සංවර්ධන අධිකාරියට අයත් නිවසක් පසුගිය රජයේ සමයේ මාධ්‍ය උපදේශකවරයෙකුට ලබා දීම සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශනයක් සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ මහත්මියට බරපතල වංචා සෙවීමේ ජනාධිපති කොමිසම හමුවේ අද පෙනී සිටින ලෙස දැනුම් දී තිබුණද ඇය වෙනුවෙන් කොමිසම හමුවේ පෙනී සිටි නීතිඥයන් ඒ සඳහා දෙසතියක කාලයක් කල් ඉල්ලා තිබෙනවා. පොටදිනියාවේ සීයා සදියුමිදරිය ඝාතන නඩුවේ සාක්ෂි විමසීම අද මීගමුව මහඅධිකරණ විනිසුරු චම්පා ජානකී රාජරත්න මහත්මිය හමුවේ ආරම්භ වුණු අතර අද සිට නඩුව ආකණ්ඩව විභාගයට ගැනීමට නියමිතයි.
Hiru Ratri Naveyathiyen Yalithmuna Gasimu. Aibowan.